ඊය පෙරේද ප්‍රකාශයක් කළා මේ පවිත්‍ර වන්‍යාර්ති මන්ත්‍රීතුමිය. එතුමිය කිව්වා රත්නපුරේ ඒ අය මේ සීවලී ක්‍රීඩාංගණය, රත්නපුරේ ක්‍රීඩාංගණය හැඳින්වෙන සීවලී ක්‍රීඩාංගණය කිය. සීවලී ක්‍රීඩාංගණය අපි ඉල්ලුවා මේ රැස්වීමට අකමැති නිසා. නමුත් ඒක දුන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ලොරි පාක් එක දුන්නයි කියලා. ඒ කියන්නේ ලොරි ලොරි රත් නමක් කරලා ගාලා තියෙනවා. ඒක දුන්නයි කියලා. මේක නම් අමුතුක බොරුව. මගේ මිතුරිය පවිත්‍ර වන්‍යාර්ති මගේ ලේලි කියන්නේ බොරුව. ඉතින් ඒ කියන්නේ බොරුව. මම මේම කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ අය රැස්වීම සඳහා ඉල්ලුවේ ත්‍රිවිධ ක්‍රීඩාංගණය නෙමෙයි මේ ලොරි ගාල. පාදාව තියෙනවා ඒ අය විසින් රත්නපුරේ මහනගර සභාවේ කොමසාරිස්තුමා දැන් කොමසාරිස් පාලනයක් තියෙන්නේ. කොමසාරිස්තුමා වෙත එවන ලද ලිපි 2016 10 මාසෙ නෑ 9 මාසෙ 10 දාකම දරණි තිරෝන් අත්තනායක කියන පුද්ගලයා වෙනදී. මේ තිරෝන් අත්තනායක කියන්නේ රත්නපුර නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා. ඔහුගේ නමින් තමයි මේ ඉසුරු පත්‍රය එවලා තියෙන්නේ. ඔහු කියනවා පැරණි ලොරි රථ ගාල වෙන් කර ගැනීම. ඔන්න ශීර්ෂය දීව. කොමසාරිස්තුමාට ඇඩ්‍රස් කරලා දීව නාගරික කොමසාරිස්තුමා මහනගර සභාව රත්නපුර පැරණි ලොරි රථ ගාල වෙන් කර ගැනීම. මේ ශීර්ෂය යටතේ එයා ඉල්ලනවා 2016 10 7 හා 8 දිනයන්හි ප්‍රවර්ධන වැඩසටහනක් සම්බන්ධයෙන් පැරණි ලොරි රථ ගාල භූමිය ලබා දෙන ලෙසත් අදාළ දිනයන්හි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර ගැනීම සම්බන්ධයෙන් වන නිර්දේශයක් ලබා දෙන ලෙසත් වැඩිදුරටත් කාරණිකව ඉල්ලා සිටිමි. මෙහෙම කිය තමයි මේ ලොරි රථ ගාල ගත්තේ. ඊට පස්සේ නැවත මේ ඇලියුමක් ඉදිරියට මොකද නැවත ලියුමක් ලියනවා මේ සීවලී ක්‍රීඩාංගණය අවශ්‍යයි මොකද මේ රැස්වීමට ගොඩාක් සෙනගෙයි. ඒ නිසා අපිට මේ ජීවිත ක්‍රීඩාගණය පොඩ්ඩක් දෙන්න මේ මිනිස්සු දෙන්න කියලා. නමුත් කොමසාරිස්වරයා ඒකත් ඉඩ දීලා තියෙනවා. නමුත් මේ අය කියනවා මේ රැස්වීම තියන්නේ සීවලී ක්‍රීඩාංගණය ඉල්ලුවා. ඒක දුන්නේ නැහැ. ඒ නිසා අපි ලොරි රථ ගාල යනවා කියන එක වැරදි. මොකද මේ අය ඇත්ත වශයෙන්ම විචාර ජනකාය බලාපොරොත්තුනේ නැහැ. ඒ බලාපොරොත්තු වෙච්ච ජනකායට ලොරි රථ ගාල සෑහේ කියලා හිතාගෙන තමයි ඒ කිව්වේ. ඒක පොඩි බීමක්. ඉතින් මම හිතන්නේ මේක විකෘති නොකර මේ රැස්වීම තිබ්බනම් අනිත් අයට බඩ නොදෙන විදිහට මොකද රත්නපුරේ රැස්වීමක් මේ විදිහේ තිබීමේදී මම එහෙම නැත්නම් මේ පිටේ ඉල්ලපු දීපනේ නැහැ කිව්වහම නිකම්ම මිනිස්සුගේ මනසට එන්න පුළුවන් මේක මම තමයි මෙන්න අරුත්තුයි කියලා. එහෙම මේ දෙයක් ඒ වගේ තුන්වෙනි මැදියේ දෙයක් මම කවදාවත් කරන්නේ නැහැ. ඒ විදිහේ බාධා මම කිසිම දවසක් කරලා